මේඩුවෙන් කතා කරන්න තමයි එඩිට් කරන පහක් ගැන අපි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ ලිස්ට් එකේ පළවෙනි ඇප් එක තමයි පික්සල් ඇප් කියන ඇප් එක. මේ ඇප් එකෙන් තමයි මම තම්බ්නේල් එඩිට් කරන්නේ. මේ ඇප් එකුයි තව ඇප් දෙකක් තියෙනවා. ඒ ඇප් දෙකත් මම මේ වීඩියෝ එකේම කියනවා. මේක ප්ලේ ස්ටෝර් එකෙන් ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක රේට් එකත් හොඳටම හොඳයි. ඔයගොල්ලෝ ෆොටෝෂොප් දන්නවද? ෆොටෝෂොප් වලට සමාන ඇප් එකක් වගේ තමයි මේක. නිකන් ඇන්ඩ්‍රොයිඩ් ෆොටෝෂොප් වගේ තමයි. ඒක ෆොටෝෂොප් නෙමෙයි. ෆොටෝෂොප් වගේ ඇප් එකක් මේක. ඔකට වෙනස්සේ මේක ලේයර්ස් තියෙනවා. තව මේක වෙනස් කරන්න පුළුවන්. අපේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. මේක වෙනම තියෙනවා. YouTube thumbnail සයිස් එක තියෙනවා. Facebook banner තියෙනවා. YouTube banner තියෙනවා. YouTube profile photo තියෙනවා. අනමන ඔකට තියෙනවා. මේ ඔකට display එකේ බලා ගන්න හම්බෙන්නේ ඒක interface කීපයක්. ඊළඟ app එක තමයි PicsArt කියන app එක. මේකත් මම photo edit කරන්න ගන්නවා. PicsArt ගැන ඔකට කියන්න දෙන්නේ ඔකට අනිවාර්යයෙන්ම දන්න ඕනේ මේ app එක ගැන. එක සුපිරිම ඇප් එකක්. මේකෙන් හොඳට ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සහ තම්බ්නේල් එඩිට් කරන්න පුළුවන්. මේ වගේම තව ඇප් එකක් කියලා මම මේ වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. මේ ඇප් එක මේක ඔයාලට ප්ලේ ස්ටෝර් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ප්ලේ ස්ටෝර් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා ගන්නට වැඩක් නැහැ. මේකේ සමහර ඒවා නෙට් ඕටලින් වැඩ ගන්න තියෙනවා. ඒක ඉන්ටර්නෙට් වලින් වැඩ කරන්න තියෙන්නේ. ඒක නිසා ඔයා Chrome එකට ගිහලා මේකේ Pro app එක ගන්න. ඒකේ Premium එක ගන්නවා මේකේ. ඒ ඇප් එකේ හැම සෙටින් එකක්ම තියෙනවා. මං අරන් ඉන්න ඇප් එකේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්නත් බෑ. මේ කිවිත්තිගේ කියන විදිහට නෙක්ටෝ ටෝන් කියලා කියනවා. ඒක නිසා ඔයා ක්‍රෝම් එකේ ප්‍රෝ ඇප් එක ගන්න. මේ ඔයගොල්ලන් ඩිස්ප්ලේ එකේ දැක්වෙන්නේ ඒ ඇප් එකේ ඉන්ටර්ෆේස් කිහිපයක්. ඊළඟ ඇප් එක තමයි සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එක. මේ ඇප් එකත් මං ගන්නවා මගේ තම්බ්නේල්ස් එඩිට් කරන්න. කිව්වොත් මේක සිංහල ටෙක්ස්ට් තියෙනවා. ඒක මේක සිංහල වලට ෆ්‍රොන්ට් අවිල්ලා තියෙනවා. මේක ලංකාවේ හතර ඇප් එකක් නේද තමයි මෙහෙම තියෙන්නේ. මේක තවත් ප්ලේ ස්ටෝර් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ රේට් එක ගත්තත් හොඳටම හොඳයි. ඒක 90%ක් වගේ මේකේ රේට් එක තියෙනවා. ඔය මේ ඇප් එකත් ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න හොඳයි. මේකේ ලේයර්ස් තමයි නැත්තේ කිව්වේ. ඔයාලට මේකේ ලේයර් බලා ගන්න හම්බෙන්නේ නැහැ. තව මේක අපිට එඩිට් කරන්න තමාරු වෙනවා. මොකද මේකේ ඇඟිලි දෙකෙන් තමයි හරවන්න තියෙන්නේ. අපිට හොයාගන්න බෑ පොසිෂන් එක කොතනටද ගන්න කියලා. සාමාන්‍යයෙන් කෙලින් තියාගන්න ටෙක්ස්ට් එකේම අපිට හරව ගන්න අමාරුයි. ඒ නිසා මේ ඇප් එක ඇත්තට මවුලක් නැහැ. ඩවුන්ලෝඩ් කරලා බලන්න ඔයා. සිංහල ටෙක්ස්ට් එකම ගන්න වට හොඳටම හොඳයි. ඩිස්ප්ලේ එකේ ඔයගොල්ලන්ට පේන්නේ මේකේ ඉන්ටර්ෆේස් කීපයක්. ඊළඟ ඇප් එක තමයි ඇඩ් ටෙස්ට් කියන ඇප් එක. මේ ඇප් එකත් හොඳට පොත මම මේ කලින් පාවිච්චි කරලා තියෙනවා. මේක ඇත්තටම ටෙක්ස්ට් වලට තමයි වැඩිපුරම තියෙන්නේ. මේකේ ටෙක්ස්ට් එකේ ෆ්‍රොන්ට් සාමාන්‍ය 50ක් විතර තියෙනවා. ෆ්‍රොන්ට් ටිකක් සිංගල් ෆ්‍රොන්ට් වලට තමයි නැත්නම් අපිට සිංගල් ෆ්‍රොන්ට් Google එකෙන් ඩවුන්ලෝඩ් කරලා මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අන්තිමට දාන්නම්. මේකේ ඒකේ මේ ඇප් එක MB කීයද මේක ඩවුන්ලෝඩ් කරන්න තියෙන MB ගාන අනමනම් ඒව දාන්නම් මං අන්තිමට. මේ ඇප් එක ඔයගොල්ලෝ ලස්සනම ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. මේකේ පොඩි අවුලක් තියෙනවා. අපි දැන් thumbnail එක එඩිට් කරද්දී මේක අපි එළියට යද්දී එළියට පේන ඒවා ඔක්කොම එළියට පේනවා. ඒක එළියට යන ඒවා අපිට ඔක්කොම එළියට පේනවා. ඒ නිසා අපේ ඇහැට අමාරුයි කොහොමද මේක දාගන්න අනමනම් කියලා. සාමාන්‍යයෙන් මේක හොඳයි. ඔයා මේක ඩවුන්ලෝඩ් කරලා බලනවා හොඳටම හොඳයි මේ ඇප් එක. රේට් එකත් 180ක් වගේ තියෙනවා. සාමාන්‍ය ඩවුන්ලෝඩ් කරලා බලන්න. මේ තියෙන්නේ මේ ටෙක්ස්ට් කියන ඇප් එකේ ඉන්ටර්ෆේස් කීපයක්. ලිස්ට් එකේ ලාස්ට් ඇප් එක තමයි Snapseed කියන ඇප් එක. මේක හදලා තියෙන්නේ Google එකෙන්. මේක රේට් එකට 100ක් වගේම තියෙනවා. මම ගොඩක් අය ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මම කලින් පාවිච්චි කරා එක එක ෆොටෝස් එඩිට් කරගන්න. ඒක සාමාන්‍ය ෆොටෝස් එඩිට් කරගන්න. අපිට මේක ගොඩක් ෆීචර්ස් තියෙනවා පාවිච්චි කරගන්න. මේක ඔයගොල්ලන්ට Google එකෙන් නැතුව ප්ලේ ස්ටෝර් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්ලයින් නෙමෙයි මේ ඇප් එක වැඩ කරන්නේ. තියෙන ඔෆ්ලයින් කලින් අපුත් ඔෆ්ලයින් න තමා. PicsArt කියන ඇප් එක තමා ඔන්ලයින් පොඩ්ඩක් වැඩ කරන්න තිබේ. ඒක හැබැයි ඔයගොල්ලෝ ප්‍රෝ එක ගත්ත නම් ඔන්ලයින් වැඩ කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඔෆ්ලයින් උත් වැඩ කරගන්න පුළුවන්. මේ ඇප් එකේ ඔයගොල්ලන්ට thumbnail ලස්සනම ලස්සනට එඩිට් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කර බලන්න හොඳයිද නැද්ද කියලා. මේ මං කියපු ඇප් පහම ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න හොඳයිද නැද්ද කියලා. මම දැන් දාන්න මේකේ MB ගන්න කොච්චරද කියලා මේ ඇප්ස් වල. ඒක ඇප්ස් පහේම දාන්න MB ගන්න කොච්චරද කියලා. මේ තියෙන්නේ මේ Snapseed ඇප් එකේ ඉන්ටර්ෆේස් කීපයක්. අදර වීඩියෝ එක මෙච්චරයි. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අපි තව ටෙක්නොලොජි වීඩියෝ එකකින් හමුවුම්. එතකොට ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.